අයබෝවන් ඔබට සුප දවසක් වේවා. උතුර පුටප නැකත. උතුර පුටප නැකතින් නොබන්නේ නම් දේහ ලක්ෂණයෙන් අනුවන සියලු ශාස්ත්‍රීය අංශයන්ගේ ප්‍රගුණත්වය සතුරන් නැසීමට හැකි අයක වනවා. නැකත් සංහිතාවේ සඳහන් වන පරිදි මේ නැකතින් නොබන්නේ නම් මනා ලෙස පිහිටි දේහයත් සැමටම ප්‍රිය වූ විශේෂයෙන්ම ආදරය ගෞරවය අනයන්ගෙන් ලබන ශ්‍රේෂ්ඨ කෙනෙකු වනවා. අනයන් සමග ඇසුරු කිරීමේදීද තම අනුන්ගෙන් විශාල ලෙස උපකාර අපේක්ෂා කරනවා. එය නොලැබුණහොත් ගැටළු තත්ත්වයක් ඇතිවනවා. තරමක තමා ගැනම සිතන අයෙකු වනවා. කෙසේ වෙතත් තමා දරන මතය අන් කිසිවෙකුට බිඳිය නොහැකි තැනට චිත්ත ධෛර්යය තිබෙනවා. ශික්ෂණය විනය ගරුක බව මනා සිහි කල්පනාව ඇත්තේය. අනයන්ට ඇහුම්කම් දෙනවා. සාකච්ඡා සම්මන්ත්‍රණ රැස්වීම් වාද විවාද ආදියට අති දක්ෂයි. නිතරම තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට මාන බලනවා. ආගම ධර්මය ගැන එතරම් පැහැදීමක්ද නැත. තර්කය ගෙන අවාද ඒ තුළ එතරම් ගැඹුරුවක්ද නොමැත. නිතරම තර්ක කිරීමට පෙළඹෙනවා. දක්ෂ කතිකෙක්. පින් දහම් කරනවා. එයද උඩින් පමණක් ඇතුළත් නැත. පෙනුමට පමණි. යම් කාන්තාවක් මේ නැකතින් උපන්නේ නම් ඇය ඉතාම දක්ෂ, නැනවත් ගුණවත්, ගැඹුරු අධ්‍යක්ෂයෙන් බහුල තැනැත්තියක් වනවා. සාහිත්‍ය වචනයත් ප්‍රියමනාප ගතියත් අන්‍යයන් තමා වෙත රන් කර ගැනීමටත් සමත වනවා. අතිසාර්ථක යුග දිවියක් ගෙවනවා. යහපත් දූ දරුවන් ලබනවා. දැහැමි දිවියක් ගත කරනවා. ඉතාම පින්වත් කතක් වනවා. දැරියා කුත්‍ර පුටප නැකතින් මල්වර වී නම් ඇය සැමියාට යහපත් වන අන්දමට ක්‍රියා කරනවා. පාද සතරම ඉතාම සුබදායකයි. පතිවත රැක ගන්නවා. දිනෙන් දිනම දියුණුවට පත්වනසේ තම විවාහය ගෙන යනවා. පෙම් සම්බන්ධතාවයක් මත යුග දිවියට පා තබනවා. සිද වූ විවාහය තුළ යම් යම් දුර්වලකම් තිබුණත් ඒවා මැඩ පවත්වාගෙන යාමට ඇය ඉතාම දක්ෂ වනවා. පින්වන්ත දූපතුන් ලබනවා. දරුවන් තමන්ගේ තත්වයට වඩා ඉහළ තත්වයකට නැගා සිටීමට නිතර උත්සාහ ගන්නවා. සැමියාගෙන් තම පවුලේ ඉහළ දියුණුව පිණිස අප්‍රතිහත ධෛර්යයකින් යුක්තව ක්‍රියා කරනවා. භාග්‍යවන්ත මවක් වනවා. මිල මුදල් සම්පත් වැඩි වනවා. විවාහයෙන් පසුව උතුර පුටප නැකත අසලිස දෙට රේවති බෙරණ පුවපල් පුවසල රෙහෙන හත සුවන අද සා සියවස විසා පූනාවස පුව පුටප නැක තිතාම යෝග්‍ය වනවා. සිහුම් ඇත අස්වෙන මුල කැටි උද්‍රපල් උද්‍රසල මුව සිරස සිත දෙනට අසබයි ගැලපීම නමැත. විවාහයට ඉතාමත් අයහපත් වනවා. උතුර පුටප නැකතේ පළමු පාදයෙන් මල්වර වී නම් ඉතාම සබයි. දෙවන පාදය තුන්වන පාදය තරමක් සබයි. හතරවැනි පාදය ඉතාම සුබ බැව් සඳහන් කරනවා. නැකත් සාහිත්‍යකාවේ 26 වැනි නැකත වන උතුර පුටප නැකත ඉතාම සෞන්දර්යාත්මක කලාත්මක නැකතක් බව කිව හැකි. මේ නැකතේ නොපන් දෙපක්ෂයම ලෞකික වශයෙන් දියුණුව ලබනවා. මෙලව පරලොව දෙනෙනවා. උපතෙන්ම භාග්‍ය ලබාගෙන එන අයෙක් වනවා. විවාහයෙන් පසු ලෞකික දියුණුව ලැබෙන්නේ පෙර කරන ලද පින්වල බල මහිමේනි. උතුර පුටප නැකතින් අපි මෙතෙක් වෙලා කතා බහ කළේ ඒ අයගේ ධනාත්මක පැත්තයි. නමුත් ඍණ පැතිකඩක්ද ලැබෙනවා. නියම වයස එළඹීමට පෙර මොනතරම් මන්දමකින් හෝ පෙම් බැඳීමක් ඇතිවුවත් තමා තරමක අමාරුවේ වැටෙන්නේ මේ නැකත හිමි කාන්තාවන්ය. ඇය දුරදිග නොබලා පෙම් කරන්නට යෑමෙන් තමාට පෙම් කරන අයගේ දැඩි කැමැත්ත ඉටු කිරීමට ගොස් තමා ඉබේම අමාරුවේ වැටෙනවා. ප්‍රේමය කතා බහකට පමණක් සීමා කොට මානසිකව පෙම් කරනවා විනා කායික පැත්තට හැරුණොත් වන්නේ ලෙහෙන්නට තිබෙන මල්ල ඔබා බැලීමකි. වැඩ කටයුතු වැඩදුන විට සිත රිදවීමට පෙර දෙදෙනාම දුරදිග කල්පනාවෙන් වැඩ කිරීම වෙනවි. මේ නැකත් හිමියන් 27 දෙනාගෙන් වැඩි පිරිසක්ම වරද්දා ගන්නා තැන සිය වයස අවුරුදු 18 සිටයි. 6-4 නොදන්නා කමින් අමාරුවේ වැටෙනවා. එය ඉදිරි ජීවිතයට එතරම් සුබවාදී නොවනවා.
කෙසේ වෙතත් උතුර පුටුප නැගේ තිබියන් දෙපක්ෂයම ඉතා වාසනාවන්තයි. වැඩි සංවේදී නිසා මෙවැනි අගාධයකට ඇද වැටෙන බව පැහැදිලි. අවසන් වශයෙන් කිව හැක්කේ උතුර පුටුප හිමි නැකත් හිමියන් මෙලොව උපදින වාසනාවන්ත බව ඇත්තකි. ඉතින් තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා ඔබ තවමත් අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.